याल जातिक वन उद्यान पलटुपान प्रधान कार्यालय मे सामान्य यालट संचारको से संचारे आरंभकराने मे पलटुपान प्रधान कार्यालय है भाई मम्मगे संचारे अवसंकले मे पलटुपाने मगे देवंत संचारे अवसान संचारे अद मम्मे पलटुपाने आरंभ कर रहा पड़तावत अन्नतीने किलोमीटर दाहत्र पुंच दूर याल पिविंदुरटे अनन्यतावे बंधु प्रधान गोडनगिल मे सामान्य कार्यालय कटेट अमतरव तुरतुर मध्यस्थान मिथन क्रियात्मक मम संचार्य मे पलटुपाने अवसंकट सामान्य संचारको सी संचारे आरंभकू मे स्थाने थिंग यालट पिविट पेरा याल वनोद्याने पिलबंद मूलिक तुरतुर रसा मे स्थाने लागान पुलवा तुरतुर मध्यस्थान अमतरव कुडा प्रमाणे कौतुकागारे किंद प्रधान कार्यालय समन्वित वनवा पलटुपान सिट यालहंदी दक्वा गमन किरीमेदी निमलव अभय भूमियात लंदुकलाय प्रदेशयात कलपु किहिपेकुत पसु किरीमट सिदुवनवा අලහන්දිය කියන්නේ සංචාරකින් අතර බොහොම ප්‍රසිද්ධියට පත් වෙලා තියෙන ස්ථානයක්. දැන් පලටුපාන යාල ජාතික වනෝද්‍යානයේ ප්‍රධාන කාර්යාලයේ ඉඳලා මේ ස්ථානේ තියෙන කිලෝමීටර් 12ක වගේ දුරක්. මෙතනින් දකුණු පැත්තට ගියොත් 30 30 මහරාම. එතකොට වම් පැත්තට ගියොත් කිරින්ද. මගේ මේ සමස්ත සංචාරයම අවසන් කරන්න තවත් තියෙන කිලෝමීටර් 2ක වගේ පුංචි දුරක්. යාලහන්දියේ සිට මොහොදු අද්දර මාර්ගය ඔස්සේ කිරින්ද දක්වා ගමන් කිරීමට හැකි වෙනවා. කිරින්ද ඓතිහාසික පූජා භූමිය මගේ මේ සංචාරය ආරම්භ කරපු ස්ථානය. මොහොදට මායිම්ව අලංකාර ගල් පරයක් මත ඉදිවී ඇති කිරින්ද විහාරය देश विदेश संचारकीन नतर इहल आकर्षण्य दिना के निमट समत्वीति बिनवा विशेष निवाड़ दिन वलती दकुनु पलाते संचारे करन बहु दिने किरिंदेट पेमिनीम सामान्य सिरिता आकर्षणीय पिहिटीमात ऐतिहासिक जनप्रवाद्यात मे संधा प्रधान वशेन हेतु बनवा මේ වසර කිහිපයකට පෙරදී රටවටා යන මගේ සංචාරය සැරිසර බීච් ට්‍රැවලර් මේ ඓතිහාසික පූජා බිමේ මේ ඓතිහාසික ස්ථානයේම ආරම්භ කළා ඔබට මතක ඇති. අද මම යලිත් මේ බිමටම ළඟා වුණා මගේ සංචාරය සාර්ථක ලෙස අවසන් කරමි. මම දැන් ඉන්නේ කිරින්දේ. අපි කිරින්දෙන් තමයි මේ ලංකා වටා යන ගමන පටන් ගන්නේ. කිරින්දෙන් ආරම්භ කළ සංචාරයේ පළමු ප්‍රධාන සංචාරක සව වූයේ මහරාවණා ප්‍රදීපාගාරය. මහරාවණා කොරල් පරය ආශ්‍රිත මුහුදු කලාපය තුලදී පළමු දිනේට කිමිදුම් අධ්‍යක්ීම් ලබා ගැනීමට අපට හැකි වුණා. සුවිශේෂී කිමිදුම් කලාපයක් වූ මහරාවණා අධ්‍යක්ීමත් ප්‍රදීපාගාරය තුල සංචාරයත් සුවිශේෂී ආරම්භයක් වුණා. ඓතිහාසික තිස්ස මහරාම නගරය පසු කරමින් අප ඉදිරියට ගමන් කළා. රෝහණ पुरवरे जनावास इदिवेन्ने मे किरिंदोय निम्नय पदनाम करगन तेलुल्ल किरिंदोय मोयासल सिट मुहुदाद्दर मार्गयोसे इदिरियट गमन कल अपट हमु पलमु जातिक उद्याने उये बूंदल मे इस्सा रुपयाल दह दहाक पालोस दहाक वाटिनो
ගොඩවාය දේවර කර්මාන්තයට ප්‍රසිද්ධියක් කුසලනවා මෙන්ම පුරා විද්‍යාත්මකවද වැදගත්කමක් සහිත ප්‍රදේශයක්. වලවේ ගඟේ કૃත්‍රිම මෝය සකසා ඇත්තේ වාදුරුප්පුව ප්‍රදේශයේ. වාදුරුප්පුව පට්ටිය වරාය අමතක නොවන අධ්‍යක්ීමක් එක්කල හුදකලා දේවර ගම්මානයක්. උස්සන් ගොඩ අප සංචාරයේදී හමු සුවිශේෂී භූගෝලීය පිහිටීම. උස්සන් ගොඩ පිළිබඳ වැදගත්කම අපට ප්‍රධාන කරුණු තුනක් ඔස්සේ කතාබස් කරන්න පුළුවන්. දකුණු පළාතේ කලපු පද්ධතියද ඉහළ ජෛව විවිධත්වයකට උරුමකම් කියනවා. මේ ආකාරයේ ජාකුටු කිහිපයක්ම මේ රැකව කලපුවේදී අපට දැක ගන්න පුළුවන්. මම දැන් හුම්මානේ අද්දරටම ආවා. මේ පහල අපි කියන දෙවුන්දර තුඩුව තමයි මෙතන. මෙතෙක් හමුණු නගර අතුරින් ප්‍රධානම නගරය තමයි මාතර. දකුණු පළාතේ බොහෝ ආකර්ෂණීය වෙරළ තීරයන් ඔස්සේ කළ සංචාරයේදී හමු මනරම් වෙරළක් ලෙස පොල් හේනට හිමිවන්නේ ඉහළ ස්ථානයක්. තල්මසුන් නැරඹීම සඳහා වඩාත් ජනප්‍රිය මුහුදු කලාපයක් ලෙස මිරිස්ස හඳුනාගෙන තිබෙනවා. මාටින් වික්‍රමසිංහ හෙළේ මහා ගත්කතුවරයා මේ මහා පුරුෂයා උපන් බිම තමයි මේ. ඔන්න මම මඩොල් දුවට ආවා. අලංකාර වෙරළ තීරයන් අතර උණවටුන ඉහළ වටිනාකමක් හිමි කරගෙන තිබෙනවා. උණවටුනට මදක් ඔබෙන් පිහිටි මුහුදු කලාපයේ ඇති කිමිදුම් මිසව්ව අපට සොඳුරු අත්දැකීමක් එක් කර දීමට සමත් වුණා. භූගෝලීය පිහිටීමෙන් මෙන්ම ජෛව විවිධත්වයෙන්ද රෝමස්සල ඉහළ වටිනාකමක් සහිත භූමියක්. ගැඹුරු බොනවිස්ටා කිමිදුම් කලාපය ඉහළ වටිනාකමක් සහිත කොරල් පර ප්‍රදේශයක්. දෙස් විදෙස් සංචාරකින් අතර විශේෂ කීර්තියක් හිමි කරගත් ගාලුකොටුව සැරිසර ද බීච් ට්‍රැවලර් පසු කළ විශේෂ කඩයිම. ගාල්ලෙන් පසුව හමුවන ප්‍රමුඛ සංචාරක කලාපය වන්නේ නාරිකම සහ හික්කඩුව. වෙරළ තීරයත් සංචාරක ක්‍රියාකාරකම් දෙයට ඉසව්හා සංචාරක නගරය අපට ලබා දෙන්නේ නොමැකෙන මතකයක්. අම්බලන්ගොඩ සාම්ප්‍රදායික කලාවන් ගණනාවක් සඳහා ප්‍රචලිත නගරයක්. ඉතින් ටික වෙලාවකින් මේක පුරු වුණා. අපූර්ව අත්දැකීමක්. වචනෙන් කියන්න බෑ. ඇත්තට මේක මාදුගඟට අනන්‍ය වූ අවස්ථාවක්. වලදාපු ස්ථාන දෙකකින්ම අද පැටවුන් එළියට ආවා. කැස්බෑවුන් සඳහා ප්‍රසිද්ධ කොස්කොඩ ප්‍රදේශය නැවුම් අත්දැකීම් එක් කිරීමට සමත් වුණා. මේ කැස්බෑවකු සාමාන්‍යයෙන් වරකට බිත්තර 100ත් 150ක් අතර ප්‍රමාණයක් දානවා. ජල ක්‍රීඩා හා සංචාරක ක්‍රියාකාරකම් සඳහා ප්‍රචලිත විධිමත් සංචාරක කලාපයක් ලෙස බෙන්තොට හිම් කරගන්නේ ඉහළ වටිනාකමක්. ජලජ පරිසරයේ චමත්කාර ජනක බවත් ජල ක්‍රීඩා සඳහා ඇති ඉහළ විභවයත් නිසා බොල්ගොඩ වැව සුවිශේෂී සංචාරක මතකයන් එක් කිරීමට සමත් වුණා. පානදුර නගරය පසු කරමින් අප කොළඹ දෙසට ගමන් කළා. කොළඹට පෙර හමුවන ප්‍රසිද්ධ සංචාරක කලාපය වන්නේ ගල්කිස්ස.
වෙරළ අද්දර මාර්ගය ඔස්සේ කොළඹට ළඟා වුණා. රාත්‍රී කාලේ ගෝල්ෆේස් එකේ වඩා ජනප්‍රිය වෙන්නේ මෙන්න මේ ආහාර අලවිසල්. හැමිල්ටන් ඇල ලන්දේසි පාලන සමයේ ඉදිකරන ලද ප්‍රධාන ජල ප්‍රවාහන මාර්ගයක්. කොළඹින් පසුව හමුවන ප්‍රධාන සංචාරක නගරය මීගමුව. සංචාරකින් සඳහා බොහෝ පහසුකම් හා අධ්‍යක්ෂීම් ලබා ගැනීමට හැකියාවරි නිර්මාණයේ වී ඇති මීගමුව අප සංචාරයේදීද සොඳුරු මතකයන් රැසක් එක් කිරීමට සමත් වුණා. මේ සියලු කාරණය තීරණය වෙන්නේ සුළඟත් එක්කමයි. ශ්‍රී ලංකාවේ ඇති ඓතිහාසික වටිනාකමක් සහිත ප්‍රමුඛ ශිව කෝවිල් හතර අතරින් අපගේ ගමන් මාර්ගයේදී පළමුව හමුවන්නේ හලාවත මුන්නේශරම් කෝවිලයි. හලාවත පසු කරමින් ඉදිරියට ගමන් කර ආනවිලුන්දාව අභය භූමියට ළඟා වුණා. ආනවිලුන්දාව දිවයිනේ පිහිටි ප්‍රමුඛ තෙත් බිමක්. තලවිල ශාන්ත ආනා දෙව්මැදුර කතෝලික බැතිමතුන් අතර විතරක් නෙමේ සංචාරකයන් අතරත් ප්‍රසිද්ධ ස්ථානයක්. සංචාරක අධ්‍යක්ෂීම රසක් එක් කිරීමට සමත් ප්‍රදේශයක් ලෙස කල්පිටිය හඳුනා ගැනීමට හැකි වුණා. හුදකලා දිවර දූපතක් වන බත්තලන් ගුණ්ඩුව නැවුම් සංචාරක අධ්‍යක්ෂීමක් එක් කිරීමට සමත් වුණා. ලංකාවේ විශාලතම ජාතික උද්‍යානය වන විල්පත්තුව වනසතුන් නැරඹීම සඳහා ඉතාමත් යෝග්‍ය උද්‍යානයක් මෙන්ම ඉතා ඉහළ භූගෝලීය විවිධත්වයක් සහිත භූමියක්. කුදිරිමලේ තුඩුවේ මම මේ ඉන්න ඉස්සව්වේ ඇවිදිද්දි මට හිතෙන්නේ මම හරියට මුහුදු පතුලක ගමන් කරනවා වගේ. එකිනෙකට වෙනස් සංචාරක අධ්‍යක්ෂීම් ගණනාවක් උරුම කර දීමට මන්නාරම සංචාරය සමත් වුණා. තලෙමන්නාරමේ සිට ඉන්දියාවේ ධනුෂ්කුඩිය දක්වා දිවෙන ආදම්ගේ පාලම නමින් හැඳින්වෙන වැලිපර දූපත් තුල කළ සංචාරය සැරිසර ද බීච් ට්‍රැවල් උරුම කරගත් අමරණීය සේවඩණයක්. මන්නාරම තිරුකේතීශ්වරම් කෝවිල ප්‍රධාන ශිව කෝවිල් හතර අතරින් අප ළඟා වූ දෙවන කෝවිලයි. අතරම් පුනරින් කියන්නේ තුම්මං හන්දියක්නේ. මේ තුම්මං හන්දියට ආවහම බොහොම පැහැදිලිව පහසුවෙන්ම දැක ගන්න පුළුවන් මේ බලකොටුව. මේ තමයි සංගුප්පිඩි පාලම. මේ පාලම හදන්න කලින් මේ ස්ථානයේ තිබුණේ ෆෙරි සර්විස් එකක්, පාරු සේවාවක්. යාපනයේ නගරයට ළඟාවන ඕනෑම සංචාරකයෙකුට නෙත ගැටෙන ආකර්ෂණීය ස්ථානය වන්නේ යාපනයේ කොටුව. කන්දරෝඩේදී අපිට සුවිශේෂී හැඩයකින් යුත් දාගැබ් සමූහයක් දැක ගන්න පුළුවන්. හැබැයි අපි මෙතනට ආවේ මේ පිට්ටනිය බලන්න නෙමෙයි, අන්නර ඈතින් ඉන්න පෝණිය බලන්න. යාපනයේ අර්ධ ද්වීපයේ තුලදී සංචාරක අධ්‍යක්ෂීම් ගණනාවක් ලබා ගැනීමට ඉඩ විවෘත වුණා. කංකසන්තුරේ නගුලේශ්වරම් කෝවිල ප්‍රධාන ශිව කෝවිල් අතරින් අප ළඟා වූ තුන්වෙනි කෝවිලයි. අලංකාර කුඩා බලකොටුවක් වන හැමන් හිල් අද පහසුකම් සහිත සංචාරක හෝටලයක්.
ඔන්න මම ලංකාවේ උතුරේ ඉහළ කෙළවරටම ආවා. දිවයිනේදී හමුවන මෙවැනි එකම වැලිපර කලාපය වන මනල් කාඩු සංචාරකයෙකුට විශේෂ අත්දැකීමක් එක් කර දීමට සමත් වෙනවා. චුණ්ඩිකුලම් ප්‍රදේශයේ පිහිටි මනරම් දීර්ඝ වෙරළ තීරය තුල තවමත් සංචාරක ක්‍රියාකාරකම් දක්නට ලැබෙන්නේ නැහැ. මම දැන් ආවේ මගේ ගමනේ තවත් සංදි ස්ථානයකට. මේ අලිමංකඩ එලිෆන්ට් ෆාස්ට් අලිමංකඩ කලපුව පසු කරමින් ළඟා වූයේ චලේ ප්‍රදේශයට. මම දැන් ඉන්නේ වඩුක්කාවල් කෝස්වේ එකේ. වඩුක්කාවල් දිය පැන්නුම. මේ දිය පැන්නුම ඉදි කරලා තියෙන්නේ නන්දි කඩල් කලපුව හරහා. මෙතෙක් ගමන් කළ වෙරළද්දර මාර්ගය කෝකිලායි කලපුව මතින් තවමත් ඉදිවී නොතිබීම හේතුවෙන් බෝට්ටුවෙන් ගමන් කිරීමට සිදු වුණා. නැගිනේර පළාතේදී හමුවන විශේෂ පුරාවිද්‍යාත්මක උරුමයක් සහිත බෞද්ධ නටබුන් තිරියායේදී දක්නට ලැබෙනවා. මේ තමයි සුප්‍රසිද්ධ නිලාවැරි වෙරළ තීරය. නිලාවැලි බීච් එක. නිලාවැලි වෙරළ තීරයේ ටොබ්බෙන් පිහිටි පරිවිදූපත දෙස් විදෙස් සංචාරකයන් අතර ඉතා ඉහළ ආකර්ෂණයක් දිනාගත් රමණීය ප්‍රදේශයක්. පරිවිදූපත අවට පිහිටි අලංකාර දිය යටේ සව් ගණනාවක අත්දැකීම් ලබා ගැනීමට අපට හැකි වුණා. අපට හමුවන අවසාන ප්‍රධාන ශිව කෝවිල වන කෝණේශ්වරම් කෝවිල පිහිටි ත්‍රිකුණාමලයේ ස්වාමිගල මුහුද තුලින් දැක ගැනීමේ අනගි අවස්ථාව අපට හිමි වුණා. ලංකාවේ තියෙන ත්‍රිකුණාමලයේ මුහුද කලාපයේ ඇති සියලුම ප්‍රමුඛ දිය යටේ සව් තුල කිමිදීමේ අවස්ථාව උදා කරගත් අප ලැබූ සුවිශේෂී අත්දැකීම වූයේ දිය යටදී තල් මසුන් නැරඹීමයි. ත්‍රිකුණාමලයේ සංචාරය අවසන් කරමින් දිවයිනේ දීර්ඝතම පාලම වන කින්නියා පාලම පසු කරමින් ඉදිරියට ගමන් කළා. නගරීර පළාතේදී හමුවන ඉහළ ගෞරවාදරයටපත් බෞද්ධ සිද්ධාස්ථානයක් ලෙස සේරුවා විල හඳුනා ගැනීමට හැකි වුණා. මාවිල්ලාරු සරොව්ව සංචාරයට එක්කලේ විශේෂ වැදගත්කමක්. මේ ඉන්නේ වේලායුදන්. වේලායුදන් කියන්නේ මේ ප්‍රදේශයේ ඉන්න මුහුදුබඩ ආදිවාසී ජනතාවගේ නායකයා. වාකරේ පසු කිරීමත් සමග හමුවන කායන්කණි කිමිදුම්ම ස්ථාන පළමුවරට ප්‍රේක්ෂකින් හමුවට ගෙන ඒමට අපට හැකි වුණා. මඩකලපුව සංචාරයේ විශේෂිත කිමිදුම් අධ්‍යක්ෂින් ගණනාවක් එක්කලා. මම ශ්‍රී ලාංකීය කාන්තාවක් හැටියට මම මේ දේ අද කළා තියෙනවා. මං ආඩම්බර වෙනවා මේ සම්බන්ධයෙන්. එක පෙළට සිටුවා තිබෙන රටහිඳිගත් සමූහය. ඇත්තටම මේ ආකාරයේ රටහිඳිගත් සමූහයක් ලංකාවේ වෙන කොහෙදවත් අපට දක්නට ලැබෙන්නේ නැහැ. සංගමං කන්ද තුඩුවට ආවහම මට දැනෙන්නේ ලංකාවේ හතර මුල්ලටම ගියායි කියන ජයග්‍රාහී හැඟීම. මගුල් මහා විහාරයේ තියෙන සුවිශේෂීම නිර්මාණය තමයි මේ තියෙන්නේ. පොතුවිල් ලාහුගල සහ ආරුගම්බේ ප්‍රදේශ දිවයිනේ ප්‍රමුඛ සංචාරක කලාපයක් ලෙස හඳුනා ගැනීමට හැකි වුණා. මේ නැගිනහිර වෙරළ තීරයේ මේ මාර්ග ජාලයේ මට හමුවන අන්තිම ගම්මානය තමයි පානම. පානමින් පසුව සංචාරය කළ කුමන ජාතික උද්‍යානය තුළදී ජලජ පක්ෂීන් රසක් නැරඹීමට හැකි වුණා. කුමන යාල කලාපංක 1 සහ යාල කලාපංක 2 තුළ කළ සංචාරයන් ඉතාමත් චමත්කාරජනක අත්දැකීම් එක් කිරීමට සමත් වුණා. යාල කලාපංක 1 සංචාරයේ මම අවසානයේ ළඟා වුණා.
ලංකාවේදී විධිමත් පම්පෙතක් ඔස්සේ කළ හැකි දීර්ඝතම සංචාරය මීට වසර කිහිපයකට පෙරදී ජාතික රූපවාහිනිය මගින් ආරම්භ කළා. අද අපි එහි අවසානයේ සනිටුහන් කරනවා. මේ සමස්ත කාලය පුරාම අපත් සමග රැඳී සිටි ඔබ සැමට අපගේ හෘදයාංගම කෘතඥතාවය අපි මෙහිදී පළ කරනවා. සර්සර බීච් ට්‍රැවල් සාර්ථකව අවසන් කිරීමේ ප්‍රීතියත් සමුගැනීමේ සංවේගයත් මුසු හැඟීමකින් අද අපි ඔබගෙන් සමු ගන්නවා. තවත් මෙවැනිම සංචාරක වැඩසටහන් මාලාවකින් අපි අනාගතයේ යලිත් දවසක මුණ ගැහෙමු.